මහිතන්නේ චේ සමරුවක කතාවක් කරන්න අවස්ථාවක් ලැබෙන එක, සමරු දේශනයක් කරන්න අවස්ථාවක් ලැබෙන එක ඇත්තරම ගෞරවයක්. ඒ ගෞරවයට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් මුලින්ම සමාජවාදී තරුණ සංගමයට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද අපට චේ ගැන හැඟීමක් තිබ්බට, චේ ගැන අපට හීනයක් තිබ්බට අපි කාටත් චේ වගේ වෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙනවා මේ විශේෂ දවසේ චේ අපෙන් උදුරගෙන අවුරුදු 52ක් වෙනකොට මේ මහා වෘක්ෂය වගේ ලෝකයට සමාජවාදී හැඟීම ලබා දෙන, සමාජවාදී වටිනාකම කියා දෙන, අදත් අපට මඟ පෙන්වන චේ සහෝදරයා ගැන කතා කරද්දී අපි කාගේත් හිතේ තියෙනවා අදහසක්, තරුණ විප්ලවවාදීන්, තරුණ වමේ ක්‍රියාකාරිකයින්, වාමාංශික දේශපාලනය කරන අපි කවුරුත් හීනයක් දකිනවා චේ වගේ වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අද මම තුල ඉන්න චේ, එහෙම නැත්නම් මම කොහොමද චේ වගේ වෙන්නේ, නැත්නම් චේ කොහොමද මම වගේ වෙන්නේ කියන එක ගැන යම් අදහසක් කතා කරන්න. අපි කවුරුත් කැමති චේ වගේ වෙන්න. හැබැයි එක ටිකක් ඈත් කරගෙන ඉන්නේ අපි. මොකද හේතුව චේ අපි වගේද කියලා අපි හිතන්නේ නැති නිසා. අපට චේ සුරුවමක්වත්, චේ සැමරුමක්වත්, චේ අපේ ආභරණයක්වත්, චේ අපේ ඇඟේ බලඳ ගන්න බලඳුමක්වත් නෙමෙයි. චේ අපි වගේම කෙනෙක්. මම හිතනවා චේ මම වගේ කියලා. ඒකට මට සුදුසුකම් නැහැ. මේ ඉන්න සහෝදරියන්ට සහෝදරුන්ට චේ වගේ වෙන්න සුදුසුකම් නැත්නම් අපට මේ චේ ආරම්භ කරපු අරගලය අවසන් කරන්න බෑ. අපට හැමදාම චේ සමරන්න පුළුවන්. හැබැයි මම චේ වගේ වෙන්නේ නැත්නම්, චේ මම වගේ වෙන්නේ නැත්නම් අපට මේ අරගලය ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා චේ තමන්ගේ කාර්යභාරය, තමන්ගේ කොටස අවසන් කළා. දැන් අපි කල්පනා කරන්න ඕන මට චේ වගේ වෙන්න බෑ කියලා නෙමෙයි. චේ තුල හිටපු මම කවුද? චේ තුල අඳුරගන්න පුළුවන් මා තුල තියෙන ගති ලක්ෂණ මොනවාද? ඒක අඳුරගත්තොත් විතරයි අපට චේ ළඟට යන්න පුළුවන්. අපි චේකින් ඈත් වෙනව නෙමෙයි, අපි චේ ළඟට යන්න ඕන. අපි චේ සමරනව නෙමෙයි, අපි චේ වගේ වෙන්න ඕන. මම දන්නේ කිව්බානු හැම දරුවෙක්ගේම ප්‍රාර්ථනාව, කිව්මානු හැම පුරවැසියෙක්ගේම ප්‍රාර්ථනාව අපි කොහොමද චේ වගේ වෙන්නේ කියලා. ඒක හීනයක් නෙමෙයි. මම ඒක හීනයක් නෙමෙයි කියලා කියන්න උදාහරණ කිහිපයක් ගන්නම්. චේ කියන්නේ පරාර්ථකාමී. චේ අනුන් වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. චේ අනුන් වෙනුවෙන් සේවය කරපු කෙනෙක්. ඒ නිසා තමයි චේ අපිට වටින්නේ. චේ වෙලාවකදී කියනවා මුදල් නැතිකම නිසා දරුවන් වෙනුවෙන් කිසිවක් කර කියා ගන්න බැරුව ඉන්න මිනිස්සු මම දැක්කා. සදාතනික බඩගින්නේ මේ යන දරුවන්ගේ මරණය වෙනුවෙන් කිසිවක් කරගන්න බැරි දෙමව්පිය මම දැක්කා. වෛද්‍ය විද්‍යාවට විශාල දායකත්වයක් සපයලා පර්යේෂකයෙක් වෙනව වෙනුවට, ප්‍රසිද්ධ කෙනෙක් වෙනව වෙනුවට උපකාර කිරීමේ වැඩි වැදගත්කම මිනිසුන්ට උපකාර කරන ආකාරය මම දැකපු නිසා වෛද්‍යවරයෙක් වෙනව වෙනුවට විප්ලවවාදියෙක් වෙන්න මම තීරණය කරා. ඒ නිසා මම අද සතුටුයි කියලා. ඉතින් එහෙම වෙන්න බැරිද අපි කාටත්? චේට හොඳ පර්යේෂකයෙක් හැටියට, චේට හොඳ වෛද්‍යවරයෙක් හැටියට දියුණු වෙන්න පුළුවන්කම තියෙද්දි, චේ වෛද්‍යවරයෙක් වෙලා මිනිසුන්ට සේවය කරනවා වෙනුවට ඊටත් වඩා හොඳ මිනිහෙක් වෙලා, ඊටත් වඩා සේවය කරන්න හොඳ මාවතක් හැටියට තෝරගත්තා. ඒ පවතින පාලනය වෙනස් කරලා සමාජවාදී සමාජයක් ලෝකෙට බිහි කරන එක. පරාර්ථකාමීන් එහෙමයි. අපේ රෝණ විජේවීර සහෝදරය එහෙමයි. ඔව් වෛද්‍යවරයෙක් වෙනවා වෙනුවට වෛද්‍ය වෘත්තිය පැත්තකින් තියලා පූර්ණකාලීන විප්ලවවාදියෙක් බවට පත් වුණා. අපි කවුරුත් එහෙමයි. අපට අපේ සමාජයේ වර්තමාන ධනේශ්වර වටිනාකම් හැටියට තියෙන උපාධි, තනතුරු, වරප්‍රසාද, තාන්නමාන්න වැළඳ ගන්න තියෙන අවස්ථා අතෑරලා තමයි අපි මේ දේශපාලනේ තෝරගෙන තියෙන්නේ.
එතකොට මට හිතනවා චේ මා තුල ඉන්නවා මම චේ තුල ඉන්නවා කියලා. චේ තුල ඉන්න මම මා තුල ඉන්න චේ. ඒක මට විතරක් අදාළ දෙයක් නෙමෙයි. මම උදාහරණයට ගන්නේ අභිමානයකින් වගේම නිහතමානී ආඩම්බරයකින්. මං හිතන්නේ අපේ වර්තමාන પરම්පරාවට අතීත પરම්පරාවේ ආදර්ශය ගන්නව නම් චේ වගේ වෙන්න පුළුවන් ඕනතරම් දරුවන් අපේ සමාජෙත් ඉන්නවා. ඕනතරම් තරුණ තරුණියන් අපේ සමාජෙ ඉන්නවා. චේ වගේ කැපකිරීම කරන්න පුළුවන් අය. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වර්තමාන දේශපාලනයේදී අපේ රටේ දේශපාලනයේ දකිනවා චේ වගේ වෙන්න තියා චේගේ පින්තූර ළඟටවත් යන්න බැරි මිනිස්සු ඉන්නවා. කිසිදු සුසුකාවක් නැහැ දේශපාලනයේට. තමන්ට නැති සුසුකම් හදාගෙන නැති වරදාන හදාගෙන වරප්‍රසාද තනතුරු හදාගෙන දේශපාලනෙන් මිනිසුන්ගේ වත්කම් ධනය බූදලය තමන්ට එකතු කරන පරපුටු දේශපාලඥයෝ අපි දැකලා තියෙනවා. ඒගොල්ලෝ හරියට කඳ පණුව වගේ කඳ කනවා, අපේ සමාජ කනවා, අපේ ජනතාවගේ ධනය විනාශ කරනවා. එහෙම දේශපාලන සංස්කෘතියක් තියෙන රටක ලංකාවෙත් අපට චේ වගේ පරමාදර්ශී මිනිස්සු වැඩි වැඩියෙන් ඕන වෙලා තියෙනවා. චේ කියන්නේ අපේ ලෝකේ පරමාදර්ශී චරිතයක්. ඊළඟට චේ කියන්නේ ජාත්‍යන්තරවාදී. අතරම මේ ගැන විවිධ මත තියෙනවා, විවිධ තර්කයන් තියෙනවා. නමුත් මේක අපි හරියට විග්‍රහ කරගන්න ඕන. 1965 මාර්තු මාසේ 14 වෙනිදා කියුබාවෙන් චේ අතුරුදහන් වෙනවා. එතකොට කියුබාවේ අමාත්‍ය ධුරයක් දරමින් ඉන්න කියුබාන් රාජ්‍යයේ දෙවනි පාලකයා හැටියට හඳුනන්න පුළුවන් තරම් ඉහළ තනතුරක් දරපු චේ හිටපු ගමන් අතුරුදහන් වෙනවා. ඒ මොහොතේදී සමහරු හිතුවා ඒක තමයි චේගේ පරණ පුරුද්ද කියලා. චේ හැමතිස්සෙම කරන්නේ වෙන අය නොකරන දේක්. වෙන අය නොහිතන වෙලාවක නොකරන දේවල් කරපු කෙනෙක්. චේගේ අම්මට ලිපියක් ලියනවා. අම්මා කලබල වෙයි කියලා හිතලා මම ආයි ගොවිපලක වැඩ කරන්න යනවා, වගා කරන්න යනවා, ටික කාලෙකින් අම්මා බලන්න එන්නම් කියලා. හැබැයි ඒක අම්මවත් පිළිගත්තේ නැහැ. හැබැයි චේ අමුතු දෙයක් කරනවා ඇති කියලා හිතුවා. නමුත් එතකොට චේ සලස්මක හිටියා. මොකක්ද? අතුරුදහන් වෙච්ච චේ නැවත මතුවෙන්නේ බොලිවියාවේ. අපේ සහෝදරිය හඳුන්වා දුන්නා චේ බොලිවියානු විප්ලවයට ගියා කියලා. නෑ, චේ බොලිවියානු විප්ලවයට නෙමෙයි ගියේ. චේ බොලිවියාව තෝරගත්තේ කියුබානු විප්ලවය ආරක්ෂා කරමින් ලෝක විප්ලවයේ පුහුණුකරුවන් පුහුණු කරන ස්ථානය හැටියට. චේ බොලිවියාව තෝරගත්තේ අනාගත ලෝක විප්ලවයේ නැත්තම් අනාගත ලෝක විප්ලවයේ කොටසක් හැටියට කියුබාව ආරක්ෂා කරන්න බෑ කියලා විශ්වාස කරපු නිසා. කියුබා විප්ලවය ආරක්ෂා කරන්න ඕන. කියුබා විප්ලවය ආරක්ෂා කරන්න නම් අනිවාර්යයෙන්ම තවත් කලාපේ රටවල් ගණනාවක සමාජවාදී විප්ලවයේ පතුරවන්න ඕන බව චේ දැනගෙන හිටියා. එනිසා තමයි චේ අර රටවල් ගණනක සංචාරය කරලා ලංකාවේ මෙතනටත් ඇවිල්ලා ඉන්දියාවට ගිහිල්ලා පිලිපීනේ මැනිලා වලට ගිහිල්ලා ආසියානු කලාපෙන් විප්ලවවාදීන් හෙව්වා. ඇත්තටම ඔහු කර්මාන්තමතිවරයා හැටියට ඇවිල්ලා රබර් ගැන හෙව්වා විතරක් නෙමෙයි ඔහු ලංකාවේ විප්ලවවාදීන් හෙව්වා. අවාසනාවකට චේට ලංකාවේදී කෙනෙක් හොයාගන්න බැරි වුණා. ඉන්දියාවේදී නේරු හම්බුණා. නේරු ඔහුගේ යෝජනාවට එකඟුනේ නැහැ. මැනිලා වලට ගියා. මැනිලා වල යම් පිරිසක් එකතු වුණා. අවසානයේ ඔහු ඒ විතරක් නෙමෙයි ගෝතමාලාව, මෙක්සිකෝව, කොංගෝව, ඇල්ජීරියාව වගේ රටවල් ගණනාවක ගියා. එවෙනකොට එක අවස්ථාවක් තිබුණා ඇල්ජීරියාවේදී ප්‍රංශ අධිරාජ්‍යවාදීන් පැරදිලා හිටියා. ප්‍රංශ අධිරාජ්‍යවාදීන් ඇල්ජීරියාවේ පරදින එක චේ දැක්ක ජයග්‍රහණයක් හැටියට. මෙන්න මේ සියලු විප්ලවවාදීන් එකතු කරගෙන සටන්කාමීන් එකතු කරගෙන ඔවුන්ව පුහුණු කරන මධ්‍යස්ථානය බවට තමයි බොලිවියාව තෝරගත්තේ. අතරම බොලිවියාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහෝදර චේගේ උපක්‍රමය හරියට තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා යම් අසාධාරණයක් චේට බොලිවියාවේදී සිද්ධ වුණා. කොහොම වුණත් ඔහු බොලිවියාවට එකතු කරගත්ත ප්‍රංශ සහෝදරුන්ට ගෙන් ඔවුන් ප්‍රංශ භාෂාව ඉගැන්නු අනිත් අයට. ඒ මොකටද? චේ එතකොට දැනගෙන හිටියා බොලිවියාවේදී පුහුණු කරන කෙනෙක් ප්‍රංශයටත් යවන්න ඕන බව. ප්‍රංශ විප්ලවය සඳහා ඔහු ටානියාව තෝරගත්ත බොලිවියාවේ රාජ්‍යත් එක්ක රාජතාන්ත්‍රික කටයුතු උපක්‍රමිකව සිද්ධ කරන සහකරු හැටියට. එහෙම කියුබානු විප්ලවය ආරක්ෂා කරමින් ජාත්‍යන්තරය සමාජවාදී විප්ලවය ඉදිරියට ගෙන යාමේ සලස්මක් තිබුණා චේ ගුවේරා සහෝදරයාට. ඒ තරම් ජාත්‍යන්තරවාදී චේ ගුවේරා සහෝදරයා කියන්නේ.
චේගුවර සහෝදර ජාත්‍යන්තරවාදී. ඔහුට ඔහුගේ භූමිය විශේෂයක් තිබුණේ නැහැ. ඔහු ඕනෑම තැනක තමන්ගේ අරගලය වෙනුවෙන් සටන් වදින්න තරම් පරාර්ථකාමියෙක් ජාත්‍යන්තරවාදී. ඉතින් අපිට එහෙම වෙන්න පුළුවන්ද? අපිට එහෙම වෙන්න පුළුවන්ද? මට එහෙම වෙන්න පුළුවන්ද? ඔබට එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන්. බැරි කමක් නැහැ. අද ලෝකේ පුරාම වමේ ව්‍යාපාරයට ආදරය කරන, සමාජවාදයට ආදරය කරන, විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී විරෝධී අරගලයට ආදරය කරන සටන්කාමීන් ඡේ වගේ වෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඡේ වෙලා තියෙනවා. අපිට ඡේ වෙන්න පුළුවන්. ඡේ සමාජයේ වෙනුවෙන් සියල්ලත් හරින්න පුළුවන් සූදානමක් තිබිච්ච කෙනෙක්. අද අපි දන්නා වර්තමාන දේශපාලකයෝ ඉන්න ඕන තරම් තමන්ගේ පවුල වෙනුවෙන් සියල්ල එකතු කරන කට්ටිය. තමන්ගේ බූදලේ වගේ රටේ සම්පත් එකතු කරන කට්ටිය. ඒගොල්ලෝ ජාත්‍යන්තරවාදී කියන දන්නේත් නැහැ. ඒ ජාත්‍යන්තරවාදී නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ. දැන් අපේ රටේ අපි දැක්කා නායකයෙක් හැදුනොත් නායකයා ජනාධිපති වෙන්නේ තමන්ගේ ගමට නායක ජනාධිපති. තමන්ගේ පළාතේ ජනාධිපති. තමන්ගේ සනුහරේ ජනාධිපති. රටේ අඩුතරමේ අපේ රටවල වල ධනපති නායකින්ට බෑ තමන්ගේ ජනතාවගේ ජනාධිපති වෙන්නවත්. ඒගොල්ලෝ පවුලේ ජනාධිපතිලා. දැනුත් එහෙමනේ. දැන් ලංකාවේ ජනාධිපතිවරණයක් ඇවිල්ලා තියෙනවා. අපි ඡේගෙන කතා කරමු. ලංකාවේ ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන්නේ කවුද? අයියාගෙන් මල්ලි ඉදිරිපත් වෙනවා. මල්ලිගේ නොමිනේෂන් එක කැන්සල් වෙනව නම් තව අයියා කෙනෙක් ඉදිරිපත් වෙනවා. පවුලේ කට්ටිය විතරයි ජනාධිපතිවරණ අපේක්ෂකයෝ. තාත්තගෙන් පුතාට, අයියාගෙන් මල්ලිට. එහෙම තමයි අපේ රටේ නායකයෝ බිහිවිලා තියෙන්නේ. නායකයෝ බිහි කරන්නේ පවුලේ නායකයෝ. ඒතර ඒගොල්ලෝ හම්බ කරන්නේ උපයන්නේ රට වෙනුවෙන් නෙමෙයි. ඒගොල්ලෝ උපයන්නේ පවුල වෙනුවෙන්. ආරක්ෂා කරන්නේ පවුල. ඒගොල්ලෝගේ රටට හදන නීති රටේ ජනතාවගේ නීති නෙමෙයි. පවුලේ නීති. ඒකින්ද රාජපක්ෂ පවුලේ රට පාලනයක් තිබුණා. දැන් අපේ රටේ ජනතාවට වර්තමානයේ මේ ජනාධිපතිවරණේ තෝරන්න තියෙන්නේ එහෙම එකක් තමයි. ප්‍රේමදාස පවුලට රට බාර දෙනවද? රාජපක්ෂ පවුලට රට බාර දෙනවද? මේක තමයි ජනාධිපති කියන්නේ. ඉතින් ජනාධිපතිවරණයට අපේක්ෂක එනකොට අපේක්ෂකට කලින් ආර්යාව භාර්යාව ඉස්සරහින් යනවා. ආර්යාව භාර්යාව තමයි ඊළඟට ඉස්සරහට එන්නේ. ඒක සහෝදරයෝ සමාගම්. දැන් අඩුතරමේ අපේ රටේ ජනාධිපතිවරණයට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසරණ කරලා තියෙන්නේ ඇයි? මේ ජනාධිපතිවරණයේදී තීරණයක් ගන්න බැරි තත්ත්වෙට. හේතුව මොකද්ද? අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ රාජපක්ෂ සමාගම. SLPP කියන්නේ ශ්‍රී ලංකා පවුලේ පක්ෂය. රාජපක්ෂ පවුලේ පක්ෂය. ඒගොල්ලෝ අඩුතරමේ තමන්ගේ කැන්ඩිඩේට් කෙනෙක් වෙන තමන්ගේ ඉන්න නායකයෙක් අපේක්ෂක කරන්නවත් බයයි. මෙහෙම රටක් ඉදිරියට යන්න පුළුවන්ද? මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන්ද? අපි කියන්නේ මේ රටේ ජනතාව දැන් සිහිබුද්ධියෙන් කල්පනා කරන්න ඕන. අඩුතරමේ ඡේ වගේ වෙන්න බැරි නම්, ජාත්‍යන්තරවාදී මානසිකත්වයක් හදා ගන්න බැරි නම්, අඩුතරමේ අපි කොහොමද අපේ රටකට නායකයෙක් තෝරගන්නේ? රටට නායකයෙක්, පවුලට නායකයෙක් නෙමෙයි, පරම්පරාවට නායකයෙක් නෙමෙයි. දැන් ඕන අපේ රටට නායකයෙක්, රටට මඟ පෙන්වන්න පුළුවන් නායකයෙක්, රටට අනාගතය පෙන්වන්න පුළුවන් නායකයෙක්, රටට ප්‍රතිපත්ති පෙන්වන්න පුළුවන් නායකයෙක්. එහෙම නායකයෙක් තෝරගන්න ඕන අපි. නායකයා නායකයා මඟ පෙන්වන්න, අනාගතය පෙන්වන්න, පවුල පෙන්වන්න නෙමෙයි, බූදලය පෙන්වන්න නෙමෙයි, බූදලය ආරක්ෂා කරන්න නෙමෙයි, නඩු ආරක්ෂා කරන්න නෙමෙයි, හොරු ආරක්ෂා කරන්න නෙමෙයි. ඉතින් අපේ රටේ ජනතාව ඒක තෝරයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ 16 වෙනිදාට. ජනතාව ජයග්‍රහණය කරනවද, පවුලක් බූදලයක් ජයග්‍රහණය කරනවද කියන එක අපේ රටේ ජනතාව ඉස්සරහා තියෙන ප්‍රශ්නයක්. ඒක වෙනම කතාවක්. අපි ඡේ ගැන කතා කරේ. ඡේ කියන්නේ එතකොට තමන්ගේ පවුල ගැනවත්, තමන්ගේ ප්‍රදේශය ගැනවත්, තමන්ගේ සමාජය කියලා වෙන් කරගත්ත කොටසක් ගැන හිතපු කෙනෙක් නෙමෙයි. ඔහු හිතුවේ හැමදෙස්සෙම ජාත්‍යන්තරවාදී. නැත්තම් කියුබාවේ ආර්ථිකය පිළිබඳ මෙහෙයවන්න ජාතික බැංකුවේ ප්‍රධානියා, කර්මාන්ත ඇමතිවරයා හැටියට ඡේට විශාල තනතුරක් එක්ක සැප පුටුවක් අරගෙන පිදෙල් ළඟ වාඩි වෙන්න තිබුණා. හැබැයි පිදෙල්ටත් නොකිය, එහෙම නැත්තම් කියුබානු අනිකුත් සගෙයින් අටත් නොකිය, ඔහු හොර රහසෙම ගියා නෙමෙයි. ඔහු පිදෙල් සමග එකඟතාවයකින් පිදෙල්ගේ නායකත්වයේ මෙහෙවීම මඟ පෙන්වීම යටතේ තමයි බොලීවියාවට ගියේ. බොලීවියාවේ විප්ලවය, බොලීවියාවේ එකතු කරපු පිරිසේ විප්ලවය
බොලිවියාවේ සටන්කාමින්ගේ අරගලය වුණේ මොකක්ද? කියුබාවත් ආරක්ෂා කරමින් තවත් රටවල්වල සමාජවාදී විප්ලවය මෙහෙවීම. ඒතරම් දැවැන්ත කාර්යභාරයක් බාරගත්ත අපේ යුගයේ අපේ પરම්පරාවට මඟ පෙන්වන්නා තමයි චේගුවෙරා සහෝදරයා. බලය අත්හරින්න බැරි සමාජයක, බලය බදාගෙන ඉන්න සමාජයකට, බලයට කෑදර මිනිසුන්ට බලය පැත්තකින් තියලා, තමන්ට තියෙන නිලතල පැත්තකින් තියලා, ඇමතිකම් පැත්තකින් තියලා කොහොමද සමාජය වෙනුවෙන් මගට බහින්නේ, පාරට බහින්නේ, වනගත වෙන්නේ, සටන් කරන්නේ කියලා පෙන්눔 කරපු උදාරනායකෙක් චේගුවෙරා සහෝදරයා. ඒ විතරක් නෙමෙයි, ඔහු ඊටාම නිහතමානී සහෝදරයෙක්. අපේ තානාපතිතුමිය කිව්වාගේම ඔහු ඊටාම නිහතමානී සුන්දර සහෝදරයෙක්. චේත් එක්ක වැඩ කරනකොට ස්වේච්ඡා සේවයේ ඉන්න අයට චේට වැඩිපුර අමතර කිරිවීදුරක් ලැබුණොත්, නැත්නම් චේ වැඩියෙන්ම කැමට කැමති බෙදපු මස් කැබැල්ලක් ලැබුණොත් ඒක අනිකුත් සහෝදරින්ට ලැබෙන්නේ නැත්නම් චේ ඒක ප්‍රතික්ෂේප කරා ඊටා නිහතමානීව. චේ විතරක් කවදාකවත් කෑවේ නැහැ. චේ කිසි දෙයක් පෞද්ගලික භුක්ති විඳපු කෙනෙක් නෙමෙයි. අපේ අත්දැකීමක් තියෙනවා චේ ගැන. එක වෙලාවකදී පුංචි සංවාදයක් ඇති වෙනවා. චේ පිදෙල් ඇතුළු පිරිස හඳුන්වා දුන්නා සහනාධාර භාණ්ඩ බෙදා දීමේ කූපන් ක්‍රමයක්. They was introduced a coupon system for distribute the goods. And that time, Che told, it's not for him. Eka Cheta vidarak denne paakuwa. Mokada eka sangwadekadi eka sahodare kiwwa me badu labenakota apada aduwen hambenawa kiyala. Me sahanaadhara coupon eka apada aduwen labenawa kiyala. Che kiwwa na ehema aduwen labenne na. Mage pujjalika addekima matath mage pauliyaatath labenne සාධාරණම එකම ක්‍රමයට කියලා. පස්සේ අර සහෝදරයා දිගටම තර්ක කළා, නෑ ඔයා නිලධාරියෙක් නිසා, සමහර විට ඉහළ නිලධාරියෙක් නිසා චේ සහෝදරයාට වැඩිපුර ලැබෙනවා ඇති කියලා. වැඩිපුර ලැබෙනා ඉන්නා කියලා. පස්සේ චේ සහෝදරයා මේක පරීක්ෂා කළා. ඇත්තටම චේ සහෝදරයාට මොනාරි විශේෂත්වයක් කරලා ලැබිලා තියෙනවද කියලා. චේ සහෝදරයා දැනගත්තා ඇත්තටම පුංචි සහනාධාරයේ වැඩි කොටසක් චේ සහෝදරයාට ලැබිලා තිබ්බා කියලා. චේ සහෝදරයා වහාම ඒ කැත සම්ප්‍රදාය නවත්තන්න තීරණය කළා. එහෙම තමයි චේ කියන්නේ. චේට තමන්ට විශේෂත්වයක් කිසි දවසක බලාපොරොත්තු නොවෙච්ච සහෝදරයෙක්. කිසිම මොහොතකදී කිරිවීදුරකින්වත් අඩුතරමේ ආහාර සලාකෙදිවක්වත් චේ සහෝදරයා කවදාවත් කිසි කෙනෙක්ගෙන් එවැනි විශේෂත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. එක වෙලාවකදී නොවැම්බර් 26 දවසක පිදල් සහෝදරයා අනිකුත් නිලධාරි සහෝදරවරු, රාජ්‍යයේ පාලන භාර සහෝදරවරු එකතු කරලා අහනවා ප්‍රශ්නයක්. මෙතන කවුරු හරි ඉන්න අතරින් ආර්ථික විද්‍යාඥයෙක් වන්නේ ඔබලාගෙන් කවුද කියලා. චේ සහෝදරයා අත උස්සනවා. චේ අත උස්සපු ගමන් පිදල් අහනවා, කොයි වෙලාවේද ඉඳලාද ඔය ආර්ථික විද්‍යාඥයෙක් උනේ කියලා. එතන චේ දෙන උත්තරේ මොකද්ද? අපි දෙන්නගෙන් කොමියුනිස්ට්වාදියා කවුද කියලා ඔබ අහන බවයි මම හිතන්නේ කියලා. අපි දෙන්න අතරින් කොමියුනිස්ට්වාදියා කවුද කියලායි ඔබ අහන්නේ කියලා මම හිතන්නේ කියලා. මොකද්ද මේකේ තේරුම? ඒකේ තේරුම වෙන මොකක්වත් නෙමෙයි. පිදෙල් අහනවා නම් කවුද මෙතන ආර්ථික විද්‍යාඥයා කියලා, ඒකට Taman සුදුසුයි කියලා චේ අත උස්සන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. පිදෙල් බාර දෙන ඕන වගකීමක් දරන්න අපි ලෑස්තියි කියන එක මේ කියන්නේ. කොමියුනිස්ට්වාදීන් කියන්නේ එහෙමයි. කොමියුනිස්ට්වාදීන් කියන්නේ අපට ලැබෙන වගකීම මොකක් වුණත් ඒ වගකීම බාර ගන්න අපි ලෑස්ති වෙන්න ඕන. ඒකේ ප්‍රතිඵලයේ හින්දා තමයි චේ සහෝදරයා කියුබාවේ මහ බැංකුවේ අධ්‍යක්ෂකවරයා බවට පත් වෙන්නේ, ප්‍රධානීයා බවට පත් වෙන්නේ. ඒකදී චේ නැවත කියනවා මේ ගැන, මම ගැන්මාවෙන් එළියට බහිද්දි මම ගැන්මාවේ ආපු බෝට්ටු ආපු කණ්ඩායමේ වෛද්‍යවරයා හැටියට තමයි පිදෙල්ට සහයෝගය දැක්ුවේ, උදව් කරේ. හැබැයි මම ගැන්මාවෙන් බහිද්දි කවුරු හරි කිව්වනම් මේ රටේ ආර්ථිකය මෙහෙවන ප්‍රධානියා මම වෙයි කියලා, ඒක මමවත් හිතන්නේ නැහැ. මමත් ඒ වෙලාවෙ එහෙමනම් hina වෙනවා කියලා. ඒ කියන්නේ ග්‍රැම්මා බෝට්ටුවෙන් කියුබාවට බහිද්දි පිදෙල්ලා ඒ වෙලාවේ බෝට්ටුවේ හිටපු සහකාර වෛද්‍යවරයා ඒ රටේ ආර්ථිකය මෙහෙවන්න බවට පත් වෙයි කියලා කවුරු හරි එදා කිව්වනම් එදා ඒ ගැන චේ සහෝදරයත් විහිළු කරනවා hina වෙනවා කියලා. හැබැයි ඒ වෛද්‍යවරයා තමයි පිදෙල්ගේ රජයේ මහ බැංකුවේ අධිපතිවරයා බවට පත් වුණේ. දැන් ඉන්න අධිපතිවරයා වගේ නෙමෙයි, අපේ රටේ අධිපතිල වගේ නෙමෙයි,
මහා බැංකුව ආරක්ෂා කරපු අධිපති අර බඩවත් උනේ. ඒකේ තේරුම වෙනවාක්වත් නෙමෙයි. අපට බාර දෙන ඕන වගකීමක් අපි බාර ගන්න ලෑස්ති වෙන්න ඕන. දැන් මා තුල ඉන්න චේ, අපි තුල ඉන්න චේ කොහොමද? අපි චේ වගේ වෙන්නේ කොහොමද? අපි අපේ පක්ෂය ඇතුළෙත් අපිට බාර දෙන ඕන වගකීමක් දරන්න සූදානම් වෙච්ච මිනිස්සු. වගකීම වගකීම හැටියට බාරගත්තු සූදානම් වෙච්ච මිනිස්සු. ඒ නිසා තමයි අපි චේ වගේ වෙන්නේ. මම මේකට උදාහරණයක් ගන්න වෙනමකුත් නෙමෙයි. අද අපි කවුරුත් සීන දකින්නවා අපේ රටේ නායකයා ගැන. අපි අද බලාපොරොත්තු වෙනවා අපේ රටේ නායකයා පිළිබඳව. මේ නායකයා කවුරු වගේ වෙන්න ඕනද කියලා. මම කියනවා ඔබ තෝරන්න අපේ රටේ නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා. එයා චේ වගේම කොමියුනිස්ට්වාදී ගුණාංග සහිතව අපේ රටට නායකත්වය දෙනවා. වගකීම් වගේ හැටි බාර ගන්න පුළුවන් කෙනෙක්. අපිට මතකයි අද එදා 1994 දී අපේ පක්ෂය අලි ගොඩනගද්දී 87-90 ඒ දවල මර්ධණයෙන් පස්සේ කවුරු හරි කිව්වනම් අපේ රටේ කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග ඇමතිවරයා අනුර කුමාර දිසානායක කියලා ඒක කවුරු පිළිගන්නේ නැහැ. හරියට චේ ගැන එදා කිව්වාගේ චේ මහා බැංකුවේ අධිපති වෙයි කියලා කවුරු හරි කිව්වනම් ග්‍රන්ම බෝට්ටුවෙන් බහින දවසේදී ඒක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ වගේ තමයි අනුර කුමාර දිසානායක ලංකාවේ කෘෂිකර්ම ඇමති කියලා 1992 දී 93 දී කවුරු හරි කිව්වනම් ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. අනුර කුමාර සහෝදරයා කොහොමත් පිළිගන්නේ නැහැ. මොකද එදා ඒ වෙනකොට අනුර කුමාර දිසානායක සහෝදරයා කියන්නේ අපේ පක්ෂයේ සමාජවාදී ශිෂ්‍ය සංගමේ පළවෙනි ජාතික සංවිධායකවරයා දවල භීෂණෙන් පස්සේ ශිෂ්‍ය සංවිධායකයෙක් විතරයි. මමත් අපි කවුරුත් ඔහු යටතේ ඔහුගේ නායකත්වය යටතේ හිටපු ශිෂ්‍ය නායකයෝ. අනුර සහෝදරයා කියන්නේ කතිකෙක් නෙමෙයි එදා සංවිධායකයෙක්. ඔහු ඉතා නිහඬ සංවිධායකයෙක්. නිහතමානී නිහඬ සංවිධායකයෙක්. හැබැයි ඒ සහෝදරයාවත් නොහිතපු දෙයක් තමයි වගකීම වගකීමක් හැටියට බාර දුන්නට පස්සේ ඒ වගකීම අකුරටම ඉෂ්ට කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු නායකයෝ තමයි ඒ. සංවිධායකයෝ තමයි ඒ. ඉතින් අපි චේ වගේ නෙමෙයිද? 1993 දී 94 දී 95 දී අපි විශ්වවිද්‍යාල වලින් එළියට එද්දී මට මම මාතුල ඉන්න චේ දකින්න එහෙමයි කියලා මං කියන්නේ ඒකයි. කවුරු හරි කිව්වනම් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති මම කියලා මමත් විහිළුවක් බාරගන්න එක මම පිළිගන්නෙත් නැහැ. නමුත් අපට ඒ වගකීම අපේ පක්ෂෙන් බාර දුන්නට පස්සේ අපි ඒක ඉෂ්ට කරන්න බැඳිලා ඉන්න නිසා ඒක හරියට ඉෂ්ට කරන්න ඕන නිසා ඒ වගකීම අපි ඉෂ්ට කළා තියෙනවා. හරියට අපි චේ වගේ චේ මහ බැංකුව ඉෂ්ට කරාන වගේම අපට ඒ දේ කරන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඒක අමාරු දෙයක් නෙමෙයි. ඒක වගකීමක් නිසා. එනිසා අපි අනුර දිසානායක සහෝදරයා ලංකාවේ පාර්ලිමේන්තුවේ සක්‍රීයම දක්ෂම මන්ත්‍රීවරයා වුණේ කොහොමද? ඒ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේ සමාජයෙන් අපට බාර දුන්නු වගකීම, අනුර සහෝදරට බාර දුන්නු වගකීම, පක්ෂේ බාර දුන්නු වගකීම, පක්ෂ නායකයා වගේම පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා හැටියට ඔහු ඒක අකුරට ඉෂ්ට කළා දිනන. ඒ විනය, ඒ ගුණය, ඒ පරාර්ථකාමී ගුණය සහ වගකීම් දැරීමේ ගුණය අපි ඉගෙන ගත්තේ කාගෙන්ද? අපි ඉගෙන ගත්තේ චේගෙන්. අපි ඉගෙන ගත්තේ චේගෙන්. අපට මඟ පෙන්වුවේ චේ. අපි ඉගෙන ගත්තේ පිදෙල් කස්තෝගෙන්. අපි ඉගෙන ගත්තේ රෝහණ සහෝදරයාගෙන්. අපි ඉගෙන ගන්න තියෙන රෝහණ සහෝදරයාගෙන්. එතකොට අපිට මේ දේශපාලනේ මේ ජරා දේශපාලන සංස්කෘතියේ ඉන්න කිසිම නායකයෙක්ගෙන් මහින්ද රාජපක්ෂලගෙන් සජිත් ප්‍රේමදාසලගෙන් රනිල් වික්‍රමසිංහලගෙන් මෛත්‍රීපාල සිරිසේනලගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවද? අපිට මොකුත් ඉගෙන ගන්න දෙයක් නැහැ. අපිට කිසි දෙයක් ඒගොල්ලෝ ඉගෙන ගන්න නැහැ. ඒගොල්ලෝගේ දේශපාලන ඉගෙන ගන්න තියෙන හොරකම් කරන හැටි අපි ඒව ඉගෙන ගන්නේ නැහැ. ඒව වැඩක් නැහැ අපිට. මේ සමාජයේ වැඩක් නැහැ. හැබැයි අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් උගන්වපු අය තමයි අපේ පරමාදර්ශ චේ සහෝදරයලා. වගකීමක් හරියට ඉෂ්ට කරන්නේ කොහොමද? වගකීම දරන්නේ කොහොමද? ඒ නිසා අපි කියන අපේ රටේ ජනතාවට ඕගොල්ලෝ අපට චේ කෙනෙක් අරන් දෙන්න, මේ රට චේ කෙනෙකුට බාර දෙන්න. ඒ සඳහා ලාංකීය දේශපාලනයට එකතු වෙච්ච මේ මැතිවරණ සටනෙත් ඉන්න එක්කෙනයි ඉන්නේ. එකම එක්කෙනයි ඉන්නේ. ඒ තමයි චේ වගේම AKD අනුර කුමාර දිසානායක. චේ වගේ තමයි AKD. එදා කියුබානු විප්ලවයේදී කියුබානු සංකේතය ලතින් ඇමරිකානු සංකේතය චේ ගුවේරා සහෝදරයා වුණා වගේම අපි විශ්වාස කරනවා ලාංකීය අරගලයේදී ආසියාවේ අරගලයේදී අපට ජනතා විමුක්ති පෙරමුණේ අපට AKD නාමය ලාංකීය අරගලයේ සන්නාමයේ බවට පත් කරන්න පුළුවන්. ඒක න දිගිඩියාවක් තියාගන්න එපා. අපි මේ දේ කරලා තියෙන නිසා අපි කිසි දෙයක් කරන්න බැරි නම් කියන්නේ නැහැ. චේ සහෝදරයත් එහෙම තමයි. කියන් කරන්න බැරි කිසි දෙයක් බාරගත්ත කෙනෙක් නෙමෙයි. කරන්න බැරි කිසි දෙයක් බාරගත්ත කෙනෙක් නෙමෙයි. හැබැයි
කොමිනිස්ටාදීන් හැටියට වාමාංසික විප්ලවේ විප්ලවාදීන් හැටියට අපි අපේ කාර්යභාරය පැකිලීමකින් තොර බාරගෙන තියෙනවා. අපට හෙට කිව්වොත් පෝස්ටර් ගහන්න කියලා පෝස්ටර් ගහන්නත් යන අපට පුළුවන්. අපට හෙට කිව්වොත් කොහේ හරි දිස්ත්‍රික්කයක සංවිධායකෙක් හැටියට වැඩ කරන්න යන්න කියලා ඒ දේත් අපට කරන්න පුළුවන්. අපට අපේ අනිකුත් හැම සහෝදරයෙක් වගේම එක වගේ වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා හැම ශේෂ්ත්‍රයකම. මේ අපේ පක්ෂේ කිසි කෙනෙක් පෝස්ටර් අකුරු අඳින්න ඉගෙනගෙන ආපු අය නෙමෙයි. දක්ෂතා උපතින් අරගෙන ආපු අය නෙමෙයි. හැබැයි මෙතනට ඇවිල්ලා දක්ෂතා එකතු කරගත්ත මිනිස්සු. හේතුව මොකද? වගකීමක් බාරගත්තම චේ වගේ වැඩ කරන්න අපි දන්න නිසා, අපට පුළුවන් නිසා. ඉතින් මම කියන්නේ ඒ නිසා, ආදරණීය සහෝදර සහෝදරිනි, චේ සමරනකොට අපට චේ වගේ වෙන්න බැරිද? මා තුල ඉන්න චේ තුල ඉන්න මම, අපි දෙන්නම එක්කෙනෙක් නෙමෙයිද? අපි තුල ඉන්න චේ තුල ඉන්න අපි එක්කෙනෙක් නෙමෙයිද? අපි චේ ඈත් කරන්න ඕනේ නැහැ. චේ අපේ නෙමෙයි කියන්න ඕනේ නැහැ. චේ කියුබාවටවත්, චේ ලතින් ඇමරිකාවටවත්, බොලීවියාවටවත් අයිති කෙනෙක් නෙමෙයි. චේ මුළු ලෝකෙටම අයිති කෙනෙක්. චේ හැමදාමත් ජීවත් වෙන කෙනෙක්. චේ හැමදාමත් අපිත් එක්ක ඉන්න කෙනෙක්. ඒ නිසා තමයි ඩිංගිරි බණ්ඩා අපේ සහෝදරයාට මෙතුමාට චේ වටින්නේ. එතුමාගේ ජීවිතය ඇතුලේ චේ ඉන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. චේගෙන් එතුමා දවසක දෙයක් ලබා ගන්න නැති, පුංචි අත්දැකීමක් ලබා ගන්න නැති, ඒ සොඳුරු මිනිසා දැකීමත් ඔහුට ජීවයක් ලබා දීලා තියෙනවා අවුරුදු 60ක් තිස්සේ මේ ගස ආරක්ෂා කරන්න. එහෙමනම් චේගේ අධ්‍යාපනය, චේගේ දැනුම, චේගේ ආර්ථික විද්‍යාව දැනුම, චේගේ දේශපාලන දැනුම, චේගේ සංවිධාන දැනුම, චේගේ ගරිල්ලා සටන් ක්‍රම දැනුම, චේගේ ප්‍රසන්න පෙනුම, චේගේ මිත්‍රත්වය, චේගේ සුන්දර ජීවිතයේ දන්න අපට කොච්චර දේවල් දැනගන්න පුළුවන්ද? කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? චේ දරුවන්ට ආදරය කරා. චේ තමන්ගේ දරුවන්ට වගේම චේ කියුබාවේ හැමෝටම ආදරය කරා. චේට ලියපු ලිපි, පුංචි දරුවෝ, චේ ඒ හැම දරුවෙකුටම ලියපු පිළිතුරු ලිපි අද කියුබාවේ හවානාවල චේ කෞතුකාගාරය තියෙනවා. චේ කෞතුකාගාරයේ හැම දෙයක්ම තියෙනවා. ඒවයින් තේරෙන්නේ මොකද්ද? ඉතාම සියුම් දේපවා චේ අත්හළේ නෑ. පුංචි දරුවෙක් තමට ලියුමක් කෙවුවට පස්සේ ඒකට පිළිතුරු ලියන්න චේ අමතක කරේ නෑ. ඒ වගේ දැවැන්ත නායකයෙක් ඒ තරම් සරල දේවල් පවා ඉතා වටිනා දේවල් හැටියට සලකුවා. ඉතින් එහෙමනම් අපට චේ වගේ වෙන්න බැරිද? අපි තුල ඉන්න චේ අඳුර ගන්න අපි. මා තුල ඉන්න චේ, ඔබ තුල ඉන්න චේ අඳුරගත්තොත් අපට අපේ අරගලේ ජයග්‍රහණය කරන්න පුළුවන්. නිසක වශයෙන්ම ඒ අරගලේ අපි ජයග්‍රහණය කරමු. අන්නේ සඳහා අපි හැමදෙනාම චේ වගේ වෙමු, අපි වගේ චේ වෙමු, චේ වගේ අපි වෙමුයි කියලා ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි.